පළාත් පාලන ආයතන 65ක් සඳහා හෙට පැවැත්වෙන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදු කෙරෙන. යාපනයේ සහ සෙසු දිස්ත්‍රික් සියල්ල ආවරණය වන පරිදි මෙම කටයුතු පූර්ණ ආරක්ෂාව යටතේ සිදු විය. මුලින්ම යාපනයේ තොරතුරු රංජිත් ජයසුන්දරගෙන්. යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් වී තිබෙනවා. අද පෙරවරුවේ නිලධාරීන් සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම පොලිස් ආරක්ෂාව මැද සිදු කෙරුණා. ඡන්ද මධ්‍යස්ථාන 554කදී ඡන්දය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. ඒ සඳහා නිලධාරීන් හා ඡන්ද පෙට්ටි පිටත් කර හැරීම අද පෙරවරුවේ ආරම්භ විය. නිලධාරීහු 5201 දෙනෙක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති. පොලිසිය 3000ක්ද ආරක්ෂාව සඳහා යොදවා ඇත. අපේක්ෂකයෝ 1969 දෙනෙක් මැතිවරණය සඳහා තරඟ කරති. ඡන්දය පැවැත්වීම සඳහා සියලු පහසුකම් ලබා දී ඇතැයි යාපනයේ තේරිම්බාර නිලධාරී ඉමෙල්දා සුකුමාර් மாத்மிய பவசாய் வாக்களிப்பு காலை 7 மணியிலிருந்து 4 பிற்பகல் 4 மணி வரை நடைபெறும் வாக்களிக்கும் பீகன் சக்கேகின் துரவ யாபனே ஜனதாவட சந்திய பிரகாஷ கிரீமட හොඳ வாதாவரணයක් දැන් තියෙනවා මම සිවදනගින්ම ඉල්ලා සිටින්නේ හෙට උදෑසනම ඡන්ද පොලට ගිහින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස தாங்கள் நேரடியாக வாக்களிக்க முடியாத வலு விளந்தவர்களும் யாபனே மதிவன டிஸ்ட்ரிக்கே ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන 554 සඳහාම අද සවස් කාලය වෙනකොට නිලධාරීන් සහ ඡන්ද පෙට්ටිය අවසන් කර තිබුණා. හෙට උදෑසනම ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සංවිධානය වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3ක ඡන්ද විමසීම හෙට දිනේදී පැවැත්වෙනවා. මෙහි ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ පවතින්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. ඉසිපතන විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙන යාම අද දිනේ සිදු කෙරුණා. කඩුවෙල මහනගර සභාව, ගැස්බෑව නගර සභාව හා හෝමාගම ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කොළඹ ඉසිපතන විද්‍යාලයේ සිට සිදු කෙරිණ. ඡන්ද මධ්‍යස්ථාන 268කදී ඡන්ද දායකින් 432709 දෙනෙක් ඡන්දේ භාවිත කිරීමට සුදුසුකම් ලබා නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මේ වන විට සියලුම විධිවිධාන ආරක්ෂක කටයුතු යොදා තිබෙන ආකාරයත් අපට දැක ගන්න ලැබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වගේම මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවල ඒ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන කරා රැගෙන ආකාරයත් අපට දැක ගන්න ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3ක් සඳහා මැතිවරණය පැවැත්වේ. මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට සිදු කෙරිණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට දිනේ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 4කි. කුරුණෑගල කාර්මික විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරිණා. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට හෙට දිනේ මැතිවරණය පැවැත්වෙන කුක්විල හා විල්ගමුව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරිණා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3ක මැතිවරණ කටයුතු වලට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කෑගල්ල බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමිනි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට අකුරණ හාරිස්පත්තුව හා යටිනුවර යන පළාත් පාලන ආයතනවල ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරිණා. ගම්පා දිස්ත්‍රික්කයේද පළාත් පාලන ආයතන 2ක් සඳහා හෙට දිනේ මැතිවරණය පැවැත්වේ. මධ්‍යස්ථාන 84ක් වෙත අද දිනේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරිණා. මොන්රාගල දිස්ත්‍රික්කයේ සියමලණ්ඩුව හා මොන්රාගල ප්‍රාදේශීය සභා සඳහා මැතිවරණය හෙට දිනේදී පැවැත්වේ. ඡන්ද මධ්‍යස්ථාන 70ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරිණා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනයද අද දිනේ සිදු කෙරිණා. පොත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක ඡන්දය හෙට පැවැත්වේ. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය රාජ්‍ය නිලධාරීන් යෙදවීම ඇතුළු මූලික කටයුතු මෙවැනි විටත් අවසන් වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ඇල්පිටිය හා මද්දේගමන ප්‍රාදේශීය සභා සඳහා හෙට දිනේ මැතිවරණය පැවැත්වේ. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහන කරනුයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමිනි. අගලවත්ත ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය හෙට දිනේ පැවැත්වේ. ශ්‍රීකුණාමලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක මැතිවරණ කටයුතු සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේද සාමකාමීව සිදු විය. ඡන්ද මධ්‍යස්ථාන 104ක් ස්ථාපනය කර තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගුඩ ඇලහැර වැලිකන්ද යන පළාත් පාලන ආයතන 3ේ මැතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්ය. ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේද සාමකාමීව සිදු විය. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි කාර්මික විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් බෙදා හැරිණා. මධ්‍යස්ථාන 135කදී ඡන්දය පැවැත්වේ. අම්පාර, තිරුක්කෝවිල් හා හයිරිතෙව් ප්‍රාදේශීය සභා මැතිවරණය මධ්‍යස්ථාන 32කදී පැවැත්වේ. ඡන්ද පෙට්ටි බෙදා හැරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදු කෙරිණා.
නුවරඑළියේ තලවකැලේ ලිඳුල නගර සභා මැතිවරණයට අදාළ චන්දපෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා බෙදා හැරින. ගමේ නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පළාත් පාලන ආයතන 65ක ඡන්දදායක ජනතාව සූදානම්. මෙවර මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන වැඩිම සංඛ්‍යාවක් අයත් වන්නේ යාපනීය දිස්ත්‍රික්කයටයි. එහි පළාත් පාලන ආයතන 16ක් වෙනුවෙන් ඡන්ද විමසීම හෙට පැවැත්වේ. වැල්වැටි තුරේයි පේදුරු තුඩුව චාව කච්චේරි යන නගර සභා සඳහාත් කරේනගර් කයිට්ස් ඩර්ෆ් වෙලිනේ වලිකාමම් බටහිර වලිකාමම් නැගෙනහිර වලිකාමම් උතුර වලිකාමම් දකුණ වලිකාමම් නිරිත වඩමාරච්චි නිරිත පේදුරු තුඩුව චාව කච්චේරි සහ නල්ලූර් යන ප්‍රාදේශීය සභා සඳහාත් ඡන්ද විමසීම හෙට උදෑසන 7ට ආරම්භ වනු ඇත. කිල්නොච්චි දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වෙන පළාත් පාලන ආයතන තුනකි. ඒ පච්චලිපල්ලි කරච්චි සහ පුනර්කර යන ප්‍රාදේශීය සභායි. කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන තුනකට ඡන්ද විමසීම පැවැත්වේ. කඩුවෙල මහනගර සභාවත් කැස්බෑව නගර සභාවත් හෝමාගම ප්‍රාදේශීය සභාවත් එම පළාත් පාලන ආයතනයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මිනුවන්ගොඩ නගර සභාව සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහායි. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ලිදුල නගර සභාවටත් ඡන්ද විමසීම හෙට සිදු කෙරේ. මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව අකුරණ සහ යටිනුවර යන ප්‍රාදේශීය සභා තුනක් වෙනුවෙනුත් මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ උකුවෙල යන ප්‍රාදේශීය සභා සඳහාත් ජනතා නියෝජිතයන් පත්කර ගැනීමට ඡන්දය හෙට විමසා බැලිනු ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වෙන්නේ ඇල්පිටිය බද්දේගම සහ අක්මීමන යන ප්‍රාදේශීය සභා සඳහායි. මාතර අකුරැස්ස ප්‍රාදේශීය සභාවටද ඡන්දය හෙට පැවැත්වේ. අම්පාර දිස්ත්‍රික්කයේ කාරතිව් සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා සඳහාත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල කන්තලේ කුච්චවේලි සහ ත්‍රිකුණාමල නගර ප්‍රාදේශීය සභා සඳහාත් හෙට පෙරවරු 7 සිට ඡන්ද විමසීම සිදු කෙරේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වෙන්නේ ගිරිබාව කුලියපිටිය පොල්ගහවෙල සහ මාවතගම ප්‍රාදේශීය සභා සඳහායි. පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගර සභාවටත් නවගත්තේගම හලාවත වෙන්නප්පුව යන ප්‍රාදේශීය සභා සඳහාත් ඡන්ද විමසීම හෙට සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියා සිටී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය පැවැත්වෙන පළාත් පාලන ආයතන සංඛ්‍යාව තුනකි. නුවරගම් පළාත මධ්‍යම රාජාංගනය සහ ගල්නෑව ප්‍රාදේශීය සභා සඳහා හෙට ඡන්දය විමසනු ඇත. පොළොන්නරුවේ ඡන්දය පැවැත්වෙන්නේ ඇලහැර හිඟුරක්ගොඩ සහ වැලිකන්ද ප්‍රාදේශීය සභා සඳහායි. මොන්රාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ මොන්රාගල ප්‍රාදේශීය සභා සඳහා ඡන්දය විමසනු ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගර සභාවටත් රත්නපුර බලංගොඩ හා වැලිගපොළ ප්‍රාදේශීය සභා සඳහාත් සභිකයන් පත්කර ගැනීමට ජනතා මතය හෙට විමසා බැලේ. කෑගල දිස්ත්‍රික්කයේ කෑගල නගර සභාවටත් වරකාපුල සහ රුවන්වැල්ල ප්‍රාදේශීය සභා සඳහාත් ජනතාව හෙට ඡන්දය භාවිත කිරීමට සූදානම්ය. මේ අනුව සමස්තයක් ලෙස දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පුද්ගලයෝ 28,50,154 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. පළාත් පාලන මැතිවරණයේ ආයතන 234ක අනාගත පාලනය දැනටමත් තීන්දුව වී අවසන්. පළාත් පාලන ආයතන 234ක් සඳහා ඡන්ද විමසීම සිදු කෙරුණේ පසුගිය මාර්තු මාස 17 වනදායි. එහිදී පළාත් පාලන ආයතන 205කම බලය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවිය. ආයතන 9ක පමණක් බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. ඉලංගේ තමිල් අරසු පක්ෂය දිනාගත් ආයතන සංඛ්‍යාව 12කි. මුස්ලිම් කොංග්‍රසය ආයතන 4ක්, ජාතික කොංග්‍රසය ආයතන 2ක් සහ කඳුරට ජනතා පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම ආයතන 1 බැගින්ද ජයග්‍රහණය කළහ. ජනතා විමුක්ති පෙරමුණට කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමි නොවීමද මාර්තු මාසයේ පැවති මැතිවරණයේ විශේෂත්වයකි. හෙට ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග සහ නැවත පදිංචි කිරීම අවසන්ව නොතිබීම හේතුවෙන් මාර්තු මාසයේදී ඡන්දය කල් තිබුණු ආයතන 65ක් සඳහායි.